Hi guys, welcome to Travel with Hasa YouTube channel. I think adath ogolle ekathu line road to Romania video series ekage thunweni video ekak ekkai. I think palawen video ekage man walath ekka katha kara Romania wage kiyanne mona wage ratakda e sambandhawa dala adahasak ganna puluwan video ekak kara. I think ita passe deweni video ekagen ogollo hammenna awa Romania wata enna puluwan agency monawada e wage ma me agency walin honda agency ekak thoraganne kohomada eth ekkama me agency wala thiyena hora java aram sahita tattwa gena man walath ekka katha kara. I think ada thunweni video ekagen man walath ekka katha karanna bala poruthu wenne මේ රුමේනියාවට යන ගමනේදී ඊළඟට වට තියෙන කඩේම එහෙමත් නැත්නම් ඉන්ටර්විව් එකක් ඒ සමුක සාකච්ඡාවක් කියලා අපි කියනවා. ඉතින් මේ ඉන්ටර්විව් එක ගොඩ දාගන්නේ කොහොමද කියන එක තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් එහෙමනම් අපි යමු වීඩියෝ එකට. රුමේනියාවට යන්න බලාපොරොත්තු ඉන්න ඔයාට මුහුණ දෙන්න වෙන විවිධ විදිහේ ඉන්ටර්විව්ස් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි ඔයාව ගන්න බලාපොරොත්තු වෙන රුමේනියාවේ කම්පැනි එකේ පුද්ගලෙක් ඇවිල්ලා, ඒ කියන්නේ රුමේනියානු ජාතිකයෙක් ඇවිල්ලා ඔයාව ඉන්ටර්විව් කරන්න පුළුවන්. දෙවැනි විදිහ තමයි ස්කයිප් පරේ වෙනත් සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ වීඩියෝ කෝල් එකක් කරලා ඔයාව සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ට දැනගන්න අවශ්‍ය දේවල් දැනගෙන ඔයාව ඉන්ටර්විව් කරාවි. තුන්වෙනි එක තමයි ඔයා යන්න බලාපොරොත්තු වෙන ඒජන්සි එකේ කවුරු හරි පුද්ගලෙක් ඔයාව ඉන්ටර්විව් කරලා ඔයාලව සිලෙක්ට් කරලා යවන්න පුළුවන්. ඒ වගේම ඒ ඒජන්සි එකෙන් ඔයාව ඉන්ටර්විව් කරන වීඩියෝ එකක් වීඩියෝගත කරලා අදාළ රුමේනියාවේ කම්පැනි එකේ ඒ පුද්ගලයෙකුට යවලත් ඔයාලව තෝරා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විවිධ විදිහේ ක්‍රම මේ වෙනකොට පැවැත්වෙනවා ඔයාව ඉන්ටර්විව් කරන්න. ඉතින් කොහොම නමුත් මේ මොන විදියකට හරි ඔයා ඉන්ටර්විව් එක ගොඩ දා ගන්න ඕන. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉන්ටර්විව් එකකට ඔයා යනකොට ඔයා මොන විදියට දැනන්න ඕන, ඒ වගේම ඉන්ටර්විව් එකට යනකොට ඔයා දැනගත යුතු දේවල් මොනවද, ඒ වගේම සාමාන්‍යයෙන් රුමේනියාවට යන්න ඉන්න කෙනෙක්ගෙන් ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න මොනවද, ඒවට දෙන්න පුළුවන් උත්තර මොනවද, ඒ වගේම ඔයාගේ පෞරුෂය කොහොමද හදාගන්නේ මේ ඉන්ටර්විව් එකට අනුව, ඒ වගේම මේකෙදි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික්ස් ගැන මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක කතා කරනවා. ඉතින් එහෙමනම් අපි පටන් ගමු මේ කොහොමද අපි මේ ඉන්ටර්විව් එක ගොඩ දාගන්නේ කියන එක සම්බන්ධව. පළවෙනිම දේ තමයි ඔයා වගේම තව කිහිප දෙනෙක් ඉන්ටර්විව් එකට සහභාගි වෙලා ඊළඟට තියෙන ඔයාගේ අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඉන්ටර්විව් කරන තැනට යනකොට මුලින්ම ඔයාගේ ෆෝන් එක ස්විච් ඔෆ් කරගන්න, එහෙමත් නැත්නම් සයිලන්ස් මෝඩ් එකට දාගන්න. මොකද ඔයා ෆෝන් එක ගැන එහෙම සැලකිලිමත් වෙන්නේ නැතුව ඇතුළට ගිහිල්ලා ඔයාව ඉන්ටර්විව් කරන අතරතුර ඔයාට මොකක් හරි කෝල් එකක් හරි මැසේජ් එකක් හරි එහෙමත් නැත්නම් යම් කිසි ශබ්දයක් ඔයාගේ ෆෝන් එකෙන් ඇති වුණොත් ඒක ඍජුවම බලපානවා ඔයාගේ පෞරුෂ ලක්ෂණ එච්චර හොඳ මට්ටමක නැහැ කියන විදිය. එහෙමත් නැත්නම් නෙගටිව් ෆීඩ්බැක් එකක් ඔයාට ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒගෙන සැලකිලිමත් වෙලා අනිවාර්යෙන් ඉන්ටර්විව් එකට යන්න කලින් ඔයාගේ ෆෝන් එක ස්විච් ඔෆ් කරගන්න, එහෙමත් නැත්නම් අනිවාර්යෙන් සයිලන්ස් මෝඩ් එකට දාගෙන ඉන්ටර්විව් කරන තැනට යන්න සැලකිලිමත් වෙන්න. දෙවෙනි එක තමයි ෆස්ට් ඉම්ප්‍රෙෂන්ස් කියලා කියනවා. එහෙමත් නැත්නම් පළවෙනි දැක්මේදී පුද්ගලයෙකුට ඔයාගෙන ඇති වෙන ආකල්ප. ඉතින් ගොඩක් වෙලාවට අපි පුද්ගලයෙක් ඇසුරු කරන්න කලින් ඒ මනුස්සයා හැසිරෙන විදියට, ඒ මනුස්සයාගේ පළවෙනි දැක්මේදී අපිට පේන විදිය වෙන මේ දේවල් එක්ක අපි නිගමනයකට එනවා වෙන මේ මනුස්සයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා. උදාහරණයක් විදියට මම කිව්වොත් එහෙම ඒ මනුස්සයා හොඳට පිළිවෙලට ඇඳලා පැළ ඇඳලා ප්‍රසන්නව ඒ වගේම හොඳින් කතා කරන පුද්ගලයෙක් නම් මේ මනුස්සයා හොඳ පුද්ගලයෙක් කියන විදියේ මට්ටමක අපේ ආකල්ප ඇති වෙනවා. ඒ වගේම ඒ කියන්නේ පත්තත් එහෙමයි. පිළිවෙලක් නැතුව අපිලිවෙලට කිසිම චාරයක් නැතුව හැසිරෙන ලක්ෂණ ඔයාගින් පෙනුනොත් එහෙම ඒ වෙලාවට ඔයාගෙන නරක අදහසක් තමයි ඒගොල්ලන්ට ඇති වෙන්නේ. ඉතින් පළවෙනි දැක්මේදීම ඔයාගෙන හොඳ ආකල්පයක් එයාලට ඇති වෙන විදිහට ඔයා ඉන්ටර්විව් එකට සහභාගි වෙන්න ඕනේ. ඉතින් මේ ගැන මම ඉස්සරහදී ඔයාලට විස්තර කියන්නම්. ඉතින් ඊළඟ වැදගත් දේ තමයි ඔයාගේ බාහිර පෙනුම. ගොඩක් වෙලාවට ඔයා මුහුණ දෙන මේ ඉන්ටර්විව් එකට ලකුණු හම්බෙන්නේ ලකුණු 100ක් නම් මේකෙන් 50කටත් වඩා වැඩි කොටසක් හම්බෙන්න පුළුවන් ඔයාගේ බාහිර පෙනුම. මොකද මේ බාහිර පෙනුම දැකලා ගොඩක් වෙලාවට මේ මිනිස්සු කලින්ම නිගමනයකට එනවා ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඉතින් ඔයා ඉන්ටර්විව් එකට යනකොට ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාට පුළුවන් කළු කලිසමක් එක්ක සුදු පාට අධික ෂර්ට් එකක් තියෙනවා නම් එහෙම ෂර්ට් එකක් ඇඳලා ඒක ලස්සනට පිළිවෙලට යට කරලා ටයි එකක් ඔයා ගාව තියෙනවා නම් ටයි එකකුත් ඔයාට පළඳින්න පුළුවන්. සුදු පාට ෂර්ට් එකක් නැත්නම් ඒ වගේ වෙනත් ලයිට් කලර් ෂර්ට් එකක් ඔයාට අඳින්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට එක් කරන දෙයක් තමයි ඩිනිමක් ඇඳලා ඊට උඩින් ටී-ෂර්ට් එකක් ඇඳලා මේ ඉන්ටර්විව් එකට ගොඩක් අය යනවා. ඉතින් ඔයා අර විදිහට හොඳ ඇඳුමක් ඇඳලා ලස්සනට පිළිවෙලට යනවා නම් ඒගොල්ලන්ට ඔයාගෙන හොඳ අදහසක් ඇති වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රසන්නයි. මොකද හැම පුද්ගලයෙක්ම කැමති අප්‍රසන්න දේවල් වලට නෙවෙයි ප්‍රසන්න දේවල් වලට. ඉතින් ඔයා ඒගෙනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ කොහොමද තියෙන්නේ? ඔයාගේ රැවුල කොහොමද තියෙන්නේ? ඉතින් මෙන්න මේ දේවල් ගැනත් ඒගොල්ලෝ සැලකිලිමත් වෙනවා. ඉතින් ඔයා රැවුල වවන කෙනෙක් නම් එහෙමත් නැත්නම් රැවුල කට් එකක් තියෙන කෙනෙක් නම් ඒක හරියට පැහැදිලිව පිළිවෙලට ඒක තියාගෙන යන්න. ඒ වගේම රැවුල කපන කෙනෙක් නම් තනින් තන ඉතුරු වෙන විදිහට නැතුව ඒක ලස්සනට පිළිවෙලට කපලා ඔයා යන්න සැලකිලිමත් වෙන්න. ඒ වගේම කොණ්ඩෙත් එහෙමයි. ඔයා පීරන කෙනෙක් නම් ඒක ලස්සනට පීරලා පිළිවෙලට හදාගෙන යන්න. තෙල් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් මූණ පුරා තෙල් බේරන විදිහට නැතුව ඉතින් ඒක පිළිවෙලට යන්න ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ.
ඊළඟ වැදගත්ම දේ තමයි පෞරුෂය. ඉතින් මේ ඉන්ටර්වයුව එක පුරාවටම බලපානවා ඔයාගේ පෞරුෂය කොයි වගේ පුද්ගලයෙක්ද කියන එක සම්බන්ධව. මේ පෞරුෂය කියන එකේදී ඔයා අඳින පළඳින විදිය, කතා බහ කරන විදිය, ඔයා හැසිරෙන විදිය මෙන්න මේ හැම දෙයක්ම මේ පෞරුෂය තුළ අඩංගු වෙනවා. ඉතින් ඔයා ඉන්ටර්වයුව එකට මුහුණ දෙන පළවෙනි තප්පරේ ඉඳලා මේ ඉන්ටර්වයුව එකේ අවසාන තප්පරේ දක්වාම ඔයාට හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් විදියට ඒගොල්ලන්ට ඔයාව දැනෙන්න ඕන, ඒ වගේම පේන්න ඕන. ඉතින් ඔයාට මේ පෞරුෂ ලක්ෂණ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ දෙයකට යනකොට ඔයා ඒ පෞරුෂ ලක්ෂණ හදා ගන්න ඕනේ. ඒක ගොඩක් වැදගත් මේ වගේ ඉන්ටර්වයුව එකට යනකොට. ඉතින් ඒ ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉන්ටර්වයුව එකට ගියාට පස්සේ ඔයාට ඉන්ටර්වයුව කරන ඒ රුමේනියාවේ කෙනෙක් වෙන්න පුළුවන්, කවුරුම හරි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාට ආචාර කරાવી මේ වෙලාවට ගැලපෙන විදියට සුබෝදෑසනක් හරි ඒ තැනට ගැලපෙන විදියට. ඉතින් ඔයත් සැලකිලිමත් වෙන්න ඕනේ ඒගොල්ලෝ ආචාරය කරන විදියට පෙරලා හොඳ විදිහකට ආචාර කරන්න. ඉතින් ඒ අපි හිතමු ගුඩ් මෝර්නින් කියලා කියන අර එහෙටත් මෙහෙටත් නැතුව ගුඩ් මෝර්නින් කියලා වචනෙට පමණක් කියලා දාන්නේ නැතුව ඒ ගුඩ් මෝර්නින් කියන වචනය තුළ ඒ ඔයා ඒගොල්ලන්ට ආචාර කරන ඒ වචනය තුළ හොඳ ගැම්මක්, හොඳ එඩිතර බවක් ඒගොල්ලන්ට දැනෙන විදිහට ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕන. ඊළඟ වැදගත්ම දේ තමයි මේ ඉන්ටර්වයුව එක පුරාවටම වෙන්නේ ගොඩක් වෙලාවට කතා බහ කිරීමක්. ඉතින් එතකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕන ඔයාගේ ඇස් දෙක මත ආයි කන්ටැක්ට් කොහොමද තියාගන්නේ කියන එක. ඒ ඉන්ටර්වයුව කරන පුද්ගලයාත් එක්ක ඍජුව බලා ගන්න තරම් ඔයාට හොඳ පෞරුෂයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ කෙනත් එක්ක ඇස් දෙක කෙලින් බලාගෙන ඒ අයත් එක්ක කතා කරනකොට ඒගොල්ලන්ට ඔයා විශ්වාසවන්ත පුද්ගලෙක්, කෙලින් කතා කරන මිනිස්සෙක්, නැත්නම් ඒගොල්ලන්ට හොඳ පුද්ගලෙක් කියන කැටගරි එකට ඔයා වැටෙනවා. ඒ විදිහට කතා බහ කරාම හිතන්නවා ආයි කන්ටැක්ට් තියාගන්නත් මෙහෙම පැත්තක බලාගෙන හොරෙක් වගේ ඒ විදිහට කතා බහ කරොත් ඒගොල්ලොන්ට ඔයාගෙන ලොකු අවධානයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අර විදිහට ඔයා ආයි ටු ආයි බලාගෙන ඒ කන්ටැක්ට් එක තියාගෙන කතා කරාම ඒගොල්ලොන්ට ඔයාගෙන කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවලුත් ඔයාගේ මේ ඉන්ටර්වයුව එක ගොඩ දාගන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඊළඟ දේ තමයි ඔයා ඉන්ටර්වයුව එකට සමහර වෙලාවට ෆයිල් එකක් අරගෙන යනවා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්ටර්වයුව කරන වෙලාවෙදී ගොඩක් වෙලාවට අදාළ ඒජන්සියකින් ඔයාගේ බයෝඩේටා එකක් එහෙම නැත්නම් ඔයාගේ ඩීටේල්ස් ගැන සමරි එකක් දීලා තියෙන්න පුළුවන්. ඒව නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වඩාත් හොඳයි ඔයාට ෆයිල් එකක් අරගෙන යන්න පුළුවන්. ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපි එකක්, ඒ වගේම අදාළ අනිකුත් ලියකියවිලිල කොපි එකක් එක්ක ඔයාට තියෙන වර්ක් එක්ස්පීරියන්ස්, ඔයා අදාළ ශේෂ්‍රය සම්බන්ධව ඔයාට වැඩ කරලා තියෙන තැන්වල ඒ පළපුරුද්ද සම්බන්ධව සර්ටිෆිකේට් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ලෙටර් එකක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඒ සම්බන්ධව වෙනත් දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ඔයාගේ ෆයිල් එකට එකතු කරගෙන අරන් යන්න පුළුවන් නම් වැදගත්. මොකද සමහර වෙලාවට ඒ අය ඒ ෆයිල් එක බලන්න පුළුවන්. ඉතින් මෙහෙම ඔයාට සර්ටිෆිකේට් එහෙමත් නැත්නම් ලෙටර්ස් මුකුත් නැත්නම් ඔයාට සමහර විට තියෙනවා වෙන්න පුළුවන් ඔයා වැඩ කරපු තැනකුත් ගත්ත ඡායාරූප. මම කියන්නේ අර සාමාන්‍යයෙන් අපි ගන්න සෙල්ෆි නෙවෙයි, ගොඩක් වෙලට අපි සමහර තැන්වල වැඩ කරන තැන්වල ඔයාගේ වැඩ කරන වැඩපිළිවෙල සම්බන්ධව ෆොටෝ ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ ෆොටෝ ටිකක් තියෙනවා නම් ඒක ලස්සනට ඔයාගේ ෆයිල් එකට එකතු කරන්න. මොකද මම අත්දැකීමෙන් දන්නවා, මම දන්න එක් පුද්ගලයෙක්ට එහෙම සර්ටිෆිකේට් එහෙම මුකුත් තිබෙන්නේ නැහැ. නමුත් එයා කලින් වැඩ කරපු ඒ කම්පැනි එකේ වැඩ කරපු තැනදී ගත්තු ෆොටෝස් ටිකක් මම මෙහෙමයි වැඩ කරේ කියන එක පෙන්වන්න පුළුවන් විදිහ ෆොටෝ ටිකක් එයාගේ ෆයිල් එකේ තිබුණා. ඉතින් ඒ ෆොටෝ දැකලා ඒගොල්ලෝ යම්කිසි පැහැදීමක් ඇති වුණා. ඒකෙන් එයාට චාන්ස් එකක් ඇති වුණා. ඉතින් ඒ වගේ ඔයා නොහිතන විදිහේ අවස්ථාවක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා නම් ෆයිල් එකට එකතු කරන්න. ඒ වගේම මම අර කලිනුත් කෝවාගේ ෆෝන් එක ස්විච් ඔෆ් කරලා තියාගන්න කියලා. හැබැයි ඔයා ගාව ඔයා වැඩ කරන ශේෂ්ත්‍රයට අදාළව මොනවා හරි ඔයා වැඩ කරන විදිහේ වීඩියෝ හරි ඒ වගේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ දේවල් ඔයාගේ ෆෝන් එකට දාගෙන යන්න. සමහර විට අහන්න පුළුවන් කොයි වගේද වැඩ කරන්නේ. ඉතින් ඔයාට ඒක එක්ස්ප්ලেইন කරන්න අමාරු අවස්ථාවක් නම් නැත්නම් ඔයාට ඒක වඩාත් හොඳින් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඒ වගේ වීඩියෝ එකක් තියෙනවා නම් ඒ වගේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒගොල්ලොන්ට පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ගැනත් ඔයා කලින් සැලසුම් කරගෙන යන්න. ඉතින් ඊළඟ දේ තමයි ඔයා මේ ඉන්ටර්වයුව එකකට ගියාම පස්සේ විදි දෙකකට ඔයාව ඉන්ටර්වයුව කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔය බේසික් දේවල් ටිකක් ඔයාගෙන් අහලා ඊට පස්සේ ඔයාට අවස්ථාව දෙනවා වෙන්න පුළුවන් මට ඔයාගේ ඔයාගෙන විස්තර කරන්න, ඔයාගේ ඒ දේවල් ගැන කියන්න කියලා ඔයාට ඉන්ටර්වයුව එක කරගෙන යන්න. කියන්නේ ඔයාට මේ හැම දෙයක්ම ඒගොල්ලන්ට කියන්න අවස්ථාව දෙනවා වෙන්න පුළුවන්. අනිත් ක්‍රමේ තමයි ඒගොල්ලෝ එකින් එක ඒගොල්ලන්ට දැනගන්න අවශ්‍ය දේවල් ඔයාගෙන් අහනවා වෙන්න පුළුවන්. මේ ක්‍රම දෙකේදීම ඔයාට ඉන්ටර්වයුව එකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයාට අවස්ථාව දුන්නා කියලා ඔයාගෙන කියන්න. ඒකෙදි ඔයා අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ මයිසෙල්ෆ් කියන නෙවෙයි. ඒ කියන්නේ මම දැක්ක හොඟක් අය මේකෙන කියලා තියෙනවා. ඉතින් මේ මයිසෙල්ෆ් කියන නෙවෙයි. අපි අර ස්කෝලේදී ඒ ලෙවල් වලදී නැත්නම් වෙනත් තැන් වලදී අපි අර අපිව හඳුන්වා දීපු ඒක නෙවෙයි මෙතෙන්දී අහන්නේ. අනිවාර්යෙන් ඒකේ ඔයා කවුද, ඔයාට වයස කීයද, ඒ දේවල් අන්තර්ගත වෙන්න ඕනේ. ඊට පස්සේ වැඩි බරක් වැඩි ඉඩක් ලැබෙන්න ඕන ඔයාට තියෙන වර්ක් එක්ස්පීරියන්ස්, එහෙම නැත්නම් ඔයාට මේ රැකියාවේ තියෙන පළපුරුද්ද, ඔයා ඒ සම්බන්ධව වැඩ කරලා තියෙන විදි, මෙන්න මේ දේවල් වලට තමයි ලොකු තැනක් හම්බෙන්න ඕන. ඉතින් ඒ දේවල් ගැන තමයි ඔයා එයාලත් එක්ක බෙදා ගන්න ඕන. ඔයා මොන වගේ තැන් වලද වැඩ කරලා තියෙන්නේ, කලින් වෙනත් රටවල් වල ඉඳලා තියෙනවද, ඒ කොච්චර කාලයක්ද, ඒ කාලෙදි මොනවද කරේ,
ඇයි ඒ තැන් වලින් අයින් වුනේ මෙන්න මේ වගේ ඒගොල්ලෝ දැනගන්න කැමති දේවල් ඔයා විස්තර කරනවා නම් ඔයාගේ විස්තරයට ඇතුළත් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඊළඟ ක්‍රමයේ තමයි ඒගොල්ලෝ එකින් එක ප්‍රශ්න අහනවා ඊට පස්සේ තියෙනවාට උත්තර දෙන්න. ඉතින් ඒ ක්‍රමයේ තමයි අනිත් එක. ඉතින් අපි ඒකෙත් බලමු. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න මොනවද? ඒවට ඔයා දෙන්න ඕන උත්තර මොනවද කියන එක සම්බන්ධව. පළවෙනිම දේ තමයි හැම ඉන්ටර්වයුව එකකදී වගේම ඔයාගෙන් අහයි ඔයාගේ නම මොකක්ද? ඒ වගේම වයස කීයද? ඉතින් එතකොට ඔයාට අදාළව ඒ විස්තර ටික ඔයා ඒගොල්ලන්ට සපයන්න ඕන. ඊළඟ දේ තමයි වගේම අහන්නේ ඔයා විවාහකද අවිවාහකද? විවාහක නම් ඔයාට ළමයි ඉන්නවද? ඒ වගේම ඒගොල්ලෝ සමහරවිට අහන්න පුළුවන් ඒ ළමයින්ගේ වයස කොහොමද කියලා. මොකද ඒගොල්ලන්ට යම්කිසි අයිඩියා එකක් තියෙනවා චූටි ළමයි ඉන්න අය නම් කොහොමද දෙමාපියන් දරුවන්ගෙන් ඈත් වෙලා. මෙන්න මේ දේවල් ගැන ඒගොල්ලෝ සමහරවිට සෙන්සිටිව් හිතනවා වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට අහන්න පුළුවන් ළමයි ඉන්නව නම් ඒ අයගේ වයස කොහොමද කියන එක. ඊට පස්සේ ඔයාගෙන් අහන්න පුළුවන් මීට කලින් ඔයා වෙනත් රටවල විදේශ රැකියාවක් කරලා තියෙනවද? කරලා තියෙනවා නම් ඒ කොයි රටවලද කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඒ සම්බන්ධව කියන්න තියෙන දේවල් ටික කිව්වහම පස්සේ ඊළඟට ඒගොල්ලෝ අහයි ඒ රැකියාවේ ඔයා මොනවද කරේ, මොනවද කරන්න තිබුණ, ඔයාට තිබුණ රෙස්පොන්සිබිලිටීස් මොනවද. ඉතින් ඒ දේවල්ුත් ඔයා ඒගොල්ලොත් එක්ක කතා කරාම පස්සේ ඒගොල්ලෝ ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි කොච්චර කාලයක් ඒ තැන ඔයා වැඩ කරාද? ඇයි ඒ කම්පැනි එකත් එක්ක තිබ්බ ඇග්‍රිමන්ට් එක ඉවර කරලා ඔයා ආපහු එන්න තීරණය කරේ? ඉතින් මෙන්න මේවා හොඳ පොයින්ට්. මේ තැන්වලදී ඔයා සැලකිලිමත් වෙන්න ඕන. ඒගොල්ලොන්ට ඔයාගෙන වැරදි ආකල්පයක් ඇති වෙන්නේ නැති වෙන විදිහට ඔයා ඒ තැන්වලට උත්තර දෙන්න. ඉතින් සමහරක් විට ඔයාකුත් එහෙම ඒ රට හරි නෑ, ඒ කම්පැනිය මට හරි කියන ඒ වගේ මොනවා හරි දෙයක් කිව්වොත් ඒගොල්ලෝ කල්පනා කරන මේ දේවල් දුරට. ඉතින් ඔයා එතකොට හිතලා උත්තර දෙන්න ඕන මේ වගේ තැනකට ගැළපෙන විදිහේ පිළිතුරක්. ඊළඟ දේ තමයි සමහර විට ඒගොල්ලෝ අහන්න පුළුවන් ඔයා ඇයි රුමේනියාවට යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මම දැකලා තියෙන දෙයක් සහ ගොඩක් අය කියන දෙයක් එතකොට උත්තරයක් විදිහට දෙනවා. එක්කෝ ලංකාවේ පඩිමදි, නැත්නම් ලංකාවේ දේශපාලනික පසුබිම, නැත්නම් ලංකාවේ කරදරයි, මේ වගේ ජාතිවාද, මෙන්න මේ වගේ කිසිම ගැළපුමක් නැති, කිසි තේරුමක් නැති විදිහ උත්තර දෙන අවස්ථා මම දැකලා තියෙනවා. ඉතින් ඔයාට හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් විදිහට, මනුස්සයෙක් විදිහට ඔයා දැනගන්න ඕන මේ තැනට ගැළපෙන විදිහේ, ඔයාගෙන හොඳ ඇටිටියුඩ් එකක් ඇති වෙන විදිහේ, හොඳ ආකල්පයක් ඇති වෙන විදිහේ ඒ වගේ උත්තරයක් ඒ තැනට දෙන්න. ඉතින් ඔයාට එතන පාවිච්චි කරන්න පුළුවන් ඔයාට අත්දැකීමක් ගන්න, ඔයා කැමති විවිධ රටවල් වල තියෙන කල්චර් එක අත්විඳින්න, නැත්නම් ඔයා කැමති වෙනවා වෙන්න පුළුවන් ඒ රටට ගිහිල්ලා ඔයාට පුරවැසිභාවය ගන්න, එහෙම නැත්නම් ඔයා කැමති වෙනවා වෙන්න පුළුවන් ට්‍රැවල් කරන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ අදාළ ශේෂ්ටයට ගැළපෙන විදිහට, එකිනෙකා හිතන විදිහ වෙනස්, ඔයාට ගැළපෙන විදිහේ හොඳ උත්තරයක් ඒ තැනට තියෙන්න පුළුවන්. ඉතින් ඊළඟට ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තමයි ඔයාට රුමේනියාවේ යාළුවෝ ඉන්නවද? ඉන්නවා නම් කොහෙද? ඒ දේවල් අහන. මොකද ගොඩක් වෙලාවට මෙහෙ තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ අය රුමේනියාවට ආවට පස්සේ මෙහෙ ඉන්න කවුරු හරි යාළුවොත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ එක එක දේවල් ඔළුවට දැම්මන් පස්සේ ඒගොල්ලෝ ඒ අදාළ කම්පැනියෙන් අයින් වෙලා වෙන වෙන තැන් වලට යනවා. ඊට පස්සේ නන්නත්තර වෙන දේවල් මෙහෙ අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒවා අහනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒගොල්ලෝ හිතන්න ඔයා පුද්ගලයන් දෙතුන් දෙනෙක් යන කම්පැනියක් කියලා හිතන්න ඔයා සාමාන්‍ය. එතකොට ඒගොල්ලෝ හිතනවා ඔයා රුමේනියාවේ කට්ටිය දන්නවා, ලංකාවේ කට්ටිය රුමේනියාව ඉන්න යාළුවන් අඳුරන. ඉතින් ඒක ඔයාට හයියක් වෙයි කියලා ඒ වගේ පැත්තකින් හිතන්නත් පුළුවන්. එතකොට ඔයා ඒ තැනට ගැළපෙන විදිහේ උත්තරයක් දෙන්න වග බලා ගන්න ඕනේ. ඉතින් ඊළඟට ඒගොල්ලෝ අහන්න පුළුවන් දෙයක් තමයි ඔයා අන්තිමට වැඩ කරපු තැන ගත්ත සැලරි එක කීයක් වෙනවද කියලා. ඒ වගේම ඔයා වැඩ කරපු තැන් වල මේ ශ්‍රේෂ්ඨයට අදාළව ඔයාට ලැබුණු සැලරිස් කොහොමද කියලා අහන්න පුළුවන්. ඉතින් එතකොට ඔයා දැනගන්න ඕනේ ඒ තැනට ගැළපෙන විදිහට ඔයා ලබාගත්තු සැලරිස් ගැන ඒගොල්ලොන්ට සඳහන් කිරීමක් කරන්න. ඒ වගේම ඊළඟට ඒත් එක්කම ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තමයි ඔයා මේ වේකන්සි එක වට ලැබුණොත් ඔයා මේ රැකියාවෙන් කීයක් බලාපොරොත්තු වෙනවද කියලා. ඉතින් මේක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මේකේදී උත්තරයක් දෙන්න. ඉතින් මම හිතනවා ඔයා ඉන්ටර්වියු එකට යන්න කලින් ඔයා සමහර විට මේ ඉන්ටර්වියු එක ගැන දැනගන්න එක්ක පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ එහෙම නැත්නම් සෝෂල් මීඩියාවල මොකක් හරි තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හරහා. ඉතින් එතකොට ඒකේ සඳහන් කරලා තියෙනවා මේ වේකන්සි එකට කීයක් ගෙවනවද? ඩොලර් 600ද 700ද මේ 600ත් 700ත් අතරද මේ ගැන සඳහන් කිරීමක් තියෙනවා. ඉතින් එතකොට ඔයා දන්නවා මේ ගාන ඇතුළත තමයි ගෙවන්නේ කියලා. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ ගෙවනවා වගේ අර ප්‍රශ්නේ අහපුවාම ගොඩක් අඩු ගාණක් කියන්නෙත් නැතුව, වැඩි ගාණක් කියන්නෙත් නැතුව ඩොලර් 700ක් වගේ නම් දාලා තින්නේ ඔයාට බුලන් 750ක් 800ක් වගේ අතර ගාණක් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාගේ හැසිරීම, ඔයාගේ තියෙන දක්ෂතාවය, පළපුරුද්ද, මෙන්න මේ දේවල් එක්ක ඒගොල්ලෝ ඔයාට කොච්චරක් කැමතිද, ඔයාව කොච්චරක් ඒගොල්ලන්ට වටිනවද කියන එකත් එක්ක ඒගොල්ලෝ ඊට පස්සේ තීරණය කරයි ඔයාට ඩොලර් 700ක් දෙනවද, 750ක් දෙනවද, 800ක් දෙනවද කියන එක. ඉතින් මෙන්න මේ වගේ උත්තර දෙනකොට ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම ඒගොල්ලෝ අහන්න පුළුවන් ඔයාට පැය කීයක් වැඩ කරන්න පුළුවන්ද කියලා. මොකද ඒගොල්ලෝ සමහර විට ටාගට් තියෙන කම්පැනි එකක් වෙන්න පුළුවන්, වැඩි වෙලාවට සමහර විට ඕවර්ටයිම් වැඩ කරන්න දෙන තැනක් වෙන්න පුළුවන්. ඒතකොට ඔයාගෙන්
බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය වැඩ කරන්න තියෙන පැය ගන්නට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාට වැඩ කරන්න පුළුවන්ද කියන එක. මොකද කම්පැනි එක ඵලදායීතාවයට ඒක ගොඩක් වටින නිසා ඒගොල්ලෝ ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒතර ඔයා දැනගන්න ඕනේ ඒකට උත්තර දෙන්න ඔයාට කොච්චරක් වැඩ කරන්න පුළුවන්ද. ඒ වගේම අනිවාර්යෙන් අහයි ඔයාට ඕඩි කරන්න පුළුවන්ද. එහෙම තත්කාල දීමුණා ඒ අතිකාල පැය ගණනක් ඔයාට වැඩ කරන්න පුළුවන්ද සතියකට. ඒ වගේම නයිට් ෂිෆ්ට් එකක් ඔයාට වැඩ කරන්න දුන්නොත් වැඩ කරන්න පුළුවන්ද. ඉතින් මෙන්න මේ දේවල් ඔයාට පුළුවන් වෙන්න ඕනේ කියලා මම හිතනවා පුද්ගලයෙක් විදිහට. මොකද එහෙම නැත්තම් මේ වගේ තැනකට ඇවිල්ලා තේරුමක් නැහැ. මොකද වෙන රටකට යනවා කියන්නේ ඒක එක්තරා විදිහක අභියෝගයක්. ඒ අභියෝග බාර ගන්න පුළුවන් පෞරුෂයක් අනිවාර්යෙන් ඔයාට තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි සමහර විට ඔයා යන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි එළියේ ඉඳලා කරන වැඩ තියෙන තැනකට වෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ අහන්න පුළුවන් ඔයාට අවුට්සයිඩ් වැඩ කරන්න පුළුවන්ද කියලා. මොකද මෙහි වින්ටර් සීසන් එකක් තියෙනවා, ටිකක් සීතල වැඩි. එතකොට ඒගොල්ලෝ ඒක අහන්නේ ඔයාට එළියේදී ඔයාට වැඩ කරන්න පුළුවන්ද කියන එකගෙන. ඉතින් ඒ දේවල් ඔයාට පුළුවන් බැරි ඒ දේවල් එක්ක ඔයා ඒකටත් උත්තර දෙන්න ඕනේ. ඒ වගේම රුමේනියාව කොච්චර කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවද කියලත් ඒගොල්ලෝ අහන්න පුළුවන්. මොකද ඒක වැදගත් ප්‍රශ්නයක්. මෙහි තියෙන ගැටලුවක් තමයි රුමේනියාවේ තියෙන කම්පැනි වල වැඩ කරන්න රුමේනියාවේ සේවකින් අඩුයි. ඒ වගේම ඒ ඉන්න කොටසත් ස්ථිරවම රැඳිලා ඉන්නේ නැහැ. ඒගොල්ලෝ තනින් තැනට යනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මාසයක් දෙකක් වැඩ කරනවා, ආයෙ වෙන තැනකට යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා ඉතින් ඒගොල්ලන්ට ඕනේ දිගු කාලයක් ඉන්න. මොකද සැරෙන් සැරයට එක එක අයව ඒ තැනට ට්‍රේන් කරලා දාපුවම ඒගොල්ලොන්ට කිසිම ඵලදායීතාවයක් නැහැ, තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බලනවා දිගු කාලයක් පුද්ගලෙක්ව තියන් ඉන්න. එතකොට ඔයාගෙන් අහන්න පුළුවන් කොච්චර කාලයක් ඔයා ඉන්න බලාපොරොත්තු වෙනවද කියලා. එතකොට ඔයා දැනගන්න ඕන තැනට උචිත විදිහට ඒ තැනට ගැලපෙන උත්තරයක් දෙන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවෙදී ඉන්ටර්විව් එකකදී අහන්නේ. ඉතින් මේවට ඔයා පෙර සූදානමක් ඇතුව යන්න. ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ නැති දෙයක් තමයි ඒක. ඒ වගේම තවත් වැදගත් දෙයක් ඔයා හිතන්න ඔයා ඒජන්සි එක තියෙන්නේ නුවර වෙන්න පුළුවන්. ඔයා ඉන්නේ අනුරාධපුරේ හරි නැත්නම් කොහේරි දුර පළාතක වෙන්න පුළුවන්. හැබැයි හෙට තියෙන ඒජන්සි එකට අදරෑ ඇවිල්ලා උදේ පාන්දර කොහේරි තියෙන දුම්රි ස්ථානයක තියෙන වොෂ්රූම් එකකින් ඔයා ලෑස්ති වෙලා ආවොත් ඒක තේරුමක් නැහැ. මොකද එතකොට මම හිතනවා ඔයාට මහන්සියයි කිසි ඇක්ටිව් ගතියක් ඔයාගේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේකත් සැලකිලිමත් වෙන්න. ඔයාට දන්න යාළුවෙක් ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඒ වගේ නෑදෑ ගෙදරක් හරි තියෙනවා නම් දවසක් කලින් වගේ ඇවිල්ලා එතන නතර වෙලා ඔයා මේකට කලින් සූදානමක් ඇතුව පිළිවෙලකට ලස්සනට ඉන්ටර්විව් එකට ඇවිල්ලා හැමෝටම මේ ඉන්ටර්විව් එක පාස් වෙලා රුමේනියාවට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉදිරියේදී රුමේනියාවට එන මේ පාර සම්බන්ධව විවිධ විදිහේ වීඩියෝස් මම ඔයාලට අරගෙන එනවා. හැම සතියකට මම වීඩියෝ එකක් දානවා කියලා කලිනුත් කිව්වා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොන වගේ වීඩියෝද ඔයාලා තව දැනගන්න අවශ්‍ය දේවල්. ඉතින් මම ඒ වීඩියෝස් උත් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන. අදට ගිහිල්ලෙන්නම්. ඉතින් මතකයතුව මගේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න, මතකයතුව comment එකක් දාන්න, like එකක් දාන්න, යන්න බලාපොරොත්තු ඉන්න ඔයා වගේම අනිත් යාළුවෝ අතරෙත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් එහෙමනම් හැමෝටම ජය.